අපිට අපේ පේන විදිහට දැන් අපි මේ සිද්ධියත් සමගම හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරුවා. ඊළඟට හමුදාව සහ පොලිසියට විශේෂ බලතල ලැබුණා මේ මේ මොහොතේ කොයි වගේද කටයුතු කරන්න ඕන කියලා. අපි දන්නවා අපි වාහන පරීක්ෂා කරනවා. ඒතර මුස්ලිම් සහ දෙමළ අය උදිවේ ඉන්නෝ නම් ඒ වාහනවල ඒගොල්ලන්ගේ පරීක්ෂාවට ලක්ව වෙන්නේ වෙනත් විදිහකට. ඒ වගේම අපි දකිනවා මේ විවිධාකාර සිද්ධීන් දැන් ඔය කුරුණෑගල වෛද්‍යවරයාගේ සිද්ධිය ඒක සම්පූර්ණ වෙනත් කතාන්දරයක් තියෙනේ. නමුත් ඒ වෙනස් කතාව දැන් සමස්තයක් වශයෙන් සියලුම මුස්ලිම් වෛද්‍යවරුන්ට සහ ඒ වෘත්තිකයන්ට එරෙහිව ලබලා දිනවා. මේක සිංහල සමාජයට එරෙහිව ගෙනියන විශාල ව්‍යාපාරයක් හැටියට. ඕක මුලින්ම තෝරන්නේ හලල් සිද්ධිය කියන එකත් එක්ක. ඒ හලල් සිද්ධිය පිළිබඳ කතාන්දර ඒක ව්‍යාජයි ඒකේ ඇති දෙයක් නැහැ කියන කාරණාව සිංහල ජනතාව තේරුම් ගත්තා. නමුත් මේක ඉතාමත්ම භයානකයි. මේ භයානකම ගොඩනගන්නේ වෙන කවුරුත් මේ ලංකාවේ තියෙන ජනමාධ්‍ය හරහා. ඒතර මේ ජනමාධ්‍ය මේවල ගෙනියන මේ ව්‍යාජ ප්‍රචාර සහ මේ අතනෝමිතික ක්‍රියාවලිය කොහොමද අපි පාලනය කරගන්නේ කියන කාරණාව ජනතාව තේරුම් ගන්නට ඕනේ. මේවට අපි රැවටෙනවද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ මොහොත වූ සාමාන්‍යයෙන් ඕනම ප්‍රචණ්ඩ ක්‍රියාවක් යුද්ධයක් තියෙන රටක මානව හිමිකම් උල්ලංඝනය වෙනවා තමයි. නමුත් මෙතන යුද්ධයක් නෙමෙයි තිබුණේ. මෙතන ඇති වෙලා තිබුණේ තමයි අන්තවාදීන්ගේ ඇති කරන රද ප්‍රශ්නයක්. රාජ්‍ය විසින් ආණ්ඩු විසින් ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේ අන්තවාදී කොටස් කොහොමද මේ කටයුතු කරන්නේ? මේ මොහොතේ එයයි මිනිසුන්ගේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා ගෙනින වැඩපිළිවෙළ පිළිබඳව ආණ්ඩුව මීට වඩා අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න ඕනේ කියන එක මම හිතනවා. මොකද එහෙම නොවුනොත් මේ පීඩාකාරී තත්ත්වය දිගින් දිගට ගිහිල්ලා මම හිතනවා අවසාන වශයෙන් ලෝක දේශපාලන සිටිය මේ ඉතාමත්ම පහළම තැනකට අපි ඇද වැටිලා ඉතාමත්ම අවාසනාවන්ත ඛේදජනක රාජ්‍යයක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි හැමෝම කල්පනා කරන්න ඕනේ මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරුද්ධව ඒවා සොයා බලලා ඒ වෙනුවෙන් හඳන්නා ගන්න අපි සිවිල් පුරවැසියන් හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා කියන කාරණාව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.